උණුසුම්පුවත් එසනින් කෙනෙන නිවුස් ලංකා YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා වෛරසය ආසාදනීය වී තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව තහවුරු කළා. මීට පෙර අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, පවිත්‍ර වන්නි ආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටද කොරෝනා වෛරසය ආසාදනීය වී ඇති බව තහවුරු වුණා. ඔවුන් අතුරෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ වන විට සුවය ලබා නිවසට ගොස් තිබෙනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ බස්නාහිර පළාතේ කොරෝනා අවදානම යළි ඉහළ ගොස් ඇති බවයි. එසේම දිනක් තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනේදී හඳුනා ගැනුණා. එම සංඛ්‍යාව 480ක්. කොළඹ මහනගර සභා සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 232 ඊයේ හඳුනාගෙන තිබූ අතර වැල්ලම්පිටිය සහ ගල්කිස්ස ප්‍රදේශවලින් ආසාදිතයන් 29 බැගින් වාර්තා වී තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගෙ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා රෝහල්වල වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව උපරිම මට්ටමට ළඟා වෙමින් පවතින බවයි. පවතින තත්ත්වය හමුවේ උත්සව සඳහා සීමා පැනවීම ඇතුළු උපක්‍රමශීලී ක්‍රියාමාර්ගවලට යොමු විය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ තවදුරටත් කියා සිටියේ. එසේම ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 483 දෙනා අතරින් 86 දෙනෙකු ගම්පා දිස්ත්‍රික්කයෙන්, 72 කළුතර දිස්ත්‍රික්කයෙන් සහ 40 ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. බැඩ්මින්ටන් හිටපු ජාතික ශූර නිලූක කරුණාරත්නට කොරෝනා වෛරසය ආසාදනීය වී ඇති බව අද වාර්තා වුණා. ඔහු මීට පෙර කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ සොහොයුරයි. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රදේශීය අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අංක 140 බෝලන දකුණ ග්‍රාම නිලධාරී වසමේ මැලේ කොළනිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පල්ලිය කොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 6 සිට හුදකලා කර තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ කල්මුනේ උතුර ග්‍රාම නිලධාරී කොට්ටාශයේ වසම් 6ක් සහ කල්මුනේ දකුණ ග්‍රාම නිලධාරී කොට්ටාශයේ වසම් 4ක් අද උදෑසන 6 සිට හුදකලා බවින් ඉවත් කළ බවයි. මාස කිහිපයකට පසු බස්නාහිර පළාතේ පාසල් නව වසරේ පළමු වාරය සඳහා අද විවෘත කෙරුණා. ඒ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණයි. දිවයිනේ සෙසු පළාත්වල පාසල් යම් යම් සීමා කිරීම්වලට යටත්ව විවෘත වුවද කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ල හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරුණේ නැහැ. හුදකලා ප්‍රදේශවල පවතින පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා අද විවෘත වුවද ගුරු සංගම් ප්‍රකාශ කළේ සිසුන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවති බවයි. මෙවැනි ගොසිප් දිනපතා දැනගැනීමට දැන්ම අපිව subscribe කරන්න.